අද වෘත්ති සමිති විදියට මේ රටේ පාලකයන්ට යමක් ඇහෙන්න දැනෙන්න කිව්වනම් මේ මෑත ඉතිහාසයේ මේ රට වහන්න කියන පණිවිඩය තමයි හොඳින් දුන්නේ. අපි විශ්වාස කරනවා ඒකට මේ රටේ පාලක ඇහුම්කන් දුන්නේ නැහැ. රටේ වෛද්‍යවරු වියතුන් රට වහන්න කියනකොට පාලකයා මොකද කිව්වේ? නෑ රට වහන්න ඕනේ. අපි දන්නවා රට පාලනය කරන විදිය කියලා මහා උජාරුවට කිව්වා. ඒකෙන් මොකක්ද වුනේ? මේ කොවිඩ් වසංගතය එන්න එන්නම වැඩි වෙලා මේ රට ගන්නම ගන්න දෙයක් නැති අත්තට පත් වුණා. ඒ නිසා රටට සිද්ධ වුණා, පාලකයාට සිද්ධ වුණා මේ වෘත්ති සමිති කියන දෙයට ඇහුම්කන් දීලා රට වහන්න. දවස් 7ක් වැහුවා, 14ක් වැහුවා, අද දවස් 21ක් 22ක් දක්වා රට වහන්න සිද්ධ වෙලා තියෙනවා. මේ නිසා මේකෙන් අද ජීවිත හානි වෙන්න ගිය පුද්ගලයන් බර ගාණක් තමන්ගේ ජීවිත ආරක්ෂා වුණා. මේ தත්ත්ව නිසා අපි විශ්වාස කරනවා මීට පස්සේ හරි මේ රජයන්ට ඕනම රජයක් වෘත්ති සමිති වලට ඇහුම්කන් දෙන්න ඕනේ. එහෙම වෘත්ති සමිති වලට ඇහුම්කන් දෙන්න බැරි රජයක් තියනවා නම් ඒක තමන්ට ඉදිරියට පාලනය කරගන්න බැරි රජයක් වෙනවා. ඒ தත්ත්වය අද වර්තමාන රජයට උදා වුණා. දැන් වර්තමාන රජයේ ඉදිරියට හරි අපි විශ්වාස කරනවා වෘත්ති සමිතිත් එක්ක එකතු වෙලා තමන්ගේ පාලනය කරගෙන යන්න. ඒ විතරක්ද අද රටේ හැම ආයතනයම විකුණන්න ලෑස්ති කරලා. තෙල් සංස්ථාව එහෙමයි, වරාය එහෙමයි, විදුලි බල මණ්ඩලය එහෙමයි. මේක නිකන් හැමදාම කියනවා වගේ වෙන්දේසි කාරුව ටිකක් ඇවිල්ලා මේක වෙන්දේසියට පටන් අරන් තිනවා. මේකට අපි තවදුරටත් ඉඩ දෙනවද? මෙහෙම ඉඩ දීලා අප බලාගෙන හිටියොත් වෘත්ති සමිතින් විදියට අපේ රටේ රාජ්‍ය ආයතන නැති වෙලා යයි, ලාභ ලබන ආයතන නැති වෙලා යයි, පුජ්‍යලික අංශයේ විසින් මුළු රටම අගාධයට අරන් යයි. එහෙම වුණොත් වෙන්නේ මොකද්ද? අපි දන්නවා, විශ්වාස කරනවා අද හදිසි නීතිය දාලා පාලකයා මොකද කරේ? පාලකයා කරේ කොවිඩ් මර්ධනයට වෙනුවට කම්කරු ව්‍යාපාරයේ මර්ධනය කරන්න සූදානම් වෙලා. කම්කරුවන් වැඩ කරන ජනතාව රැකියාවට ආවේ නැත්නම් සේවය අතහැර ගියා විශ්සේ සැලකනවා කියලා චක්‍රලේඛන නිකුත් කරලා. මෙහෙම පුළුවන් ද රට පාලනය කරන්න? මේ රට අද තියෙන්නේ සෞඛ්‍ය සම්පන්න විදියට රට පාලනය කරන්න කියන ඉල්ලීම තමයි රටේ ජනතාව කියන්නේ. එහෙම තියෙද්දි මේ රටේ ජනතාවට ඇහුම්කන් දෙන්නේ, රටේ විද්වතුන්ට ඇහුම්කන් දෙන්නේ, මේ වගේ පාර විදියට රට පාලනය කරන්න තමයි අද උත්සාහ ගන්නෙ. අපි දන්නවා සෞඛ්‍ය ඇමතිනිය ඉල්ලා අස්වාද අස්කරාද කියලා අපි දන්නේ. ඒ වගේ රාජ්‍ය ඇමති අස්කරාද අස්වාද ඉන්නවද කියලාත් අපි දන්නේ. මේ රටේ සෞඛ්‍ය පාලනය කරන්නේ කවුද කියලා අපි දන්නේ. ඒ වෙනුවට අපි අලුතෙන් සෞඛ්‍ය ඇමති කියලා පත් කරා. ඒ සෞඛ්‍ය ඇමතිත් අපිට ඉන්නවද නැද්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා මේ රටේ රට පාලනය කරන ඇත්තන්ට අපි කියනවා, ඒ රට පාලනය කරනකොට රට ප්‍රජාතන්ත්‍රවාදී විදියට පාලනය කරන්න. එහෙම නැති වුණොත් සිද්ධ වෙන්නේ ඒකාධිපති පාලනයට ඇවිල්ලා මේ රට අරාජික වෙලා හමුදාව මේ රට පාලනය කරන්න දෙන්නේ. අපි විශ්වාස කරනවා ලෝකේ හමුදා පාලනය තිබිච්ච රටවල් ඔක්කොම අගාධයට ගියා, නැති වෙලා ගියා. ඒ නිසා අපි ශ්‍රී ලාංකික විදියට ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන පුජ්‍යල විදියට අපි කැමති නැහැ හමුදා පාලනයකට. ඒක සිවිල් පාලනය කළ යුතු දේවල් හමුදා පාලනය කරනවට අපි කැමති නැහැ. ඒක නිසා අපි විශ්වාස කරනවා මේ සෞඛ්‍ය නීති රීති වලට එකතුව සෞඛ්‍ය ජෙනරාල්තුමාගේ නීති වලට යටත් වෙලා හමුදා නීතිය මේක බැහැර වෙලා අපි රට පාලනය කරන්න රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙමු. එහෙම නැතුව ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැරව කටයුතු කරනවා නම් මේ රට කවදා හෝ ඉදිරියට යන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයට අගෞරව කරපු ඒකාධිපති පාලන හැමදාම මේ රටේ ජනතාව විසින් හැමදාම සුණු විසුණු කරලා දැම්මා. ඒස අපි ඉදිරියටත් විශ්වාස කරනවා රජයක් විදියට කටයුතු කරන්න, ප්‍රජාතන්ත්‍රවාදී විදියට කටයුතු කරන්න. ඒකට අපි හිසනම් මොනවා? වෘත්ති සමිති විදියට.